මුතු අරුසාවේ. සඳී පසුදිමින් ඔය කතා වහලා ආය ආය යන්ත බාරන්නේයි කවු දැනගත නැත. මම දැනගන්න ඒ සිද්ධිය වෙනකොට මං ලංකාවේ ගියේ නෑනේ. සඳී මම දන්න විදියට ඔයාට ඒ කතාව මම වෙන වෙලාවක කියන්නම්. අපි දැන් වෙන දෙයක් ගැන කතා කරමු. පස්සේ මුතු අරුසාවේ. මුතු අරුසාවේ. ඇසෙන් මගේ කතාව නැති කියන්නේ ආදරේ කරන ඕනම කෙනෙක් මේ කතාව දැනගන්න ඕන. ඒ තරමටම මමයි අරිද ආදරේ කරන්නේ. ඉංගලන්ඩ් යන දවසේම තමයි ආවෙන්නත් ඉංගලන්ඩ්ගේ. අපි දෙන්නමගේ එකම ෆ්ලයිට් එක. මම අයෝධ්‍යාව මුලින්ම දැක්ක එයාපෝට් එකේ. අනික මම දැනගෙන හිටියේ නෑ මම යන යුනිවර්සිටිකටම ඈත් යන්න කියලා. අපි දෙන්නගේ ආදර කතාව පටන් ගත්තේ එංගලන්ඩ්. අවුරුදු තුනකට විතර පස්සේ අපි ආයෙ ආව ලංකාවට. වා තාමත් අපි දෙන්නගෙන අම්මලාට කිව්වේ නැද්ද? ඒකට තාම වෙලාව ආවේ නෑ පසින්දු. මාර කතාවන්නේ ඔය කියන්නේ. වෙලාවක් ආවේ නෑ කියන්නේ අපි දෙන්න ආදරය කරන්න පටන් ගමු අවුරුදු තුනක් වෙනවා. තාමත් ඔය කිව්වේ නැද්ද? ඒකට ලොකු හේතුවක් තියෙනවා. මොකද හේතුව? මට කියන්න බැරි හේතුවක්ද? මං කොහොමද ඒක ඔයාට කියන්නේ කියලා හැමදාම හිත හිතා හිටියේ. මට කියන්න නැද්ද? ඔයා අප්සෙට් ගන්න එපා. මට පොරොන්දු වෙන්න. නෑ ෂුවර්. මට අප්සෙට් වෙන්න. ඔයා කියනවා. අපේ ඩැඩීලා මං ඉංගලන්ඩ් එන්නත් කලින්ම මට ප්‍රපෝසල් එකක් ගෙනලා තිබ්බේ. මං ඒකට කොහෙත්ම කැමති නැහැ. ඒකයි මම ඉංගලන්ඩ් එන්න හිත හදාගත්තෙත්. ඒ කවුද? අෂේන්. අෂේන්? අෂේන් කියන්නේ මිනිස්ටර් කෙනෙක්ගේ පුතෙක්. කවුද මිනිස්ටර්? ඔයා කලබල වෙනවා පස්සේද මං සේරම කියන්නම්. මගේ මුළු ඇඟම පිච්චෙනවා වගේ අවිද්‍ය. මට කියන්න හැමදේම කියන්න. අෂේන්ගේ ඩැඩි මගේ ඩැඩි හොඳම යාළුවෝ. ඒ දෙන්න අපි එකතු කරන්න තීරණය කරලා තියෙන්නේ පුංචි කාලෙදිමයි.
ඒත් අශයෙන් මට ගැලපෙන කෙනෙක් නෙවෙයි කියලා අපේ ඩැඩීට තේරුම් ගන්න බෑ. එයා මහා අමුතුම කෙනෙක්. මිනිස්ට කෙනෙක්ගේ පුතෙක්වම ඔයාට හිතාගන්න පුළුවන් එයා කොහොම කෙනෙක්ද කියලා? බැරදවාගේ ඩැඩීට කියලා මේ තීරණ වෙනස් කරගන්න. අශේන්ට ඕන්ලු ඉක්මනට මාව මැරි කරන්න. එතකොට මොකද ඔයා ගන්න තීරණේ? මම කොහෙත්ම කැමති නෑ පසිඳු. මට ඕන ඔයාවයි. මට ඕන නැති වෙද්දී ඇයිද? එහෙම වුණත් මට ජීවිතේ වැඩක් නැහැ. මට ඕන නැතුව ජීවිතේ වැඩක් නැහැද? එයට කතා කරන්න බැරුව මම ඉදියේ හරිම වේදනාව. මොකද මගේ ළඟ යාගේ ෆෝන් නම්බරයක්වත් තිබුණේ නැහැ. කොහමද දවස් ගානක් ගිහිල්ලා කියලා. හලෝ. ඉතින් කොහොමද? මං ඔයාගේ කටහඬ අහන්න කොච්චර ආසාවෙන්ද හිටියේ. මම තොයි කටහඬ අහන්න කොච්චර ආසාවෙන්ද හිටියේ. කෝල් එකක් ගන්න තරම්වත් මට මේ ගෙදර නිදහසක් නෑ පසුඳු. දැන් අපෝදින්? මං දැන් ඉන්නේ ගෙදර. අපේ ඩැඩි මම ගමනක් ගියා. මම බොරුවක් කියලා ගෙදර හිටියා. මේ මගේ මොබයිල් නම්බර් එක. මේකත් මට ඊයේ තමයි හම් වුනේ. මාත් මේට ආපු ගමන් මුලින්ම කරේ මොබයිල් එකක් ගත්තේ. මම ඔයාලට මගේ නම්බර් එකෙන් කෝල් එකක් දෙන්නම්. අපි දැන් කොහොමද මීට් වෙන්නේ? අපි ලංකාවට එන්නේ නැතුවම හිටියනම් හොඳයි පසඳු. බලන්න මං හිරකාරියක් වගේ. ඔය හැමදාම හම්බෙලා හම්බෙලා දැන් 1000ක්වත් දකින්න නැතුව ඉන්න බෑ. අද හවස අපි මීට් වෙමු. කොහෙද? ඔහ ක්‍රෙස්කට් එකට එන්න. ඊට පස්සේ අපි නිදහස් තැනකටකින් කතා කරමු. ඕකේ. අපි කීපවතාවක් මෙගොල්ලන්ගේ මමීලා දෙදෙට වරෙන් මීට් වෙනවා. අපි ගැන කතා කරමු. නිතර නිතර ඇදට ගෙදරින් එන ලැබුණේ. අපි දෙන්න ගොඩක් වෙලාට කතා කරේ මොබයිල් එක. එහෙම නැත්නම් ඇදම SMS කරගන්න. සමහර දවස් තිබුණා අපි දෙන්න මුළු දවසම SMS කරගන්න.
ඩොක්මෙන්ට් එක ගන්න ඕන. මම මොකද කිව්වේ? මං කෝ ෆයිනල් එක්සෑම් ඉවර වෙලා මං එන්නම් කියලා. ඩැඩි ඒකට කැමති නැහැ. එයා කියන්නේ එන්ගේජ්මන්ට් එක අරන් ඉවරලා ෆයිනල් එක්සෑම් කරන්නලු. අයිද දැන් එහෙම වුණොත් එම් මට මොකද වෙන්නේ? අයියෝ මං ගැන පොඩ්ඩක් හිතන්නේ නැත්තේ. මේක මගේ තීරණයක් නෙවෙයි පසින්දු. මාව තේරුම් ගන්න. මෙච්චර කල් මං ඔයාට ආදරය කළා ඔයා වෙන කෙනෙක් අයිති නැ කොහොම මං බලන් ඉන්නේ. මට සමා වෙන්න පසින්දු. දැන් ඔක ගැනද ඔයා මට අදින්න කිව්වේ? මං අශේන් එක මේ ගැන කතා කරන්න. ඔයා කැමතිද දැන් අශේන්ව මැරි කරන්න? මට ඒක කියන්නේ ඉස්සෙල්ල. ඒ වුණා මං හිත හදා ගන්න. පසින්දු මං අශේන්ට කැමති නැහැ. මාව විශ්වාස කරන්න. ඔබ පතා